වගේ මලත් මගේ යාළුවෝ හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා මිස්ටර් සල්මාස් YouTube channel එකට. ඉතින් මම අද ගන්න දෙන රුපියල් 28 අඩුවෙන් ඔයාලට ශ්‍රී ලංකාවේ මේ වෙද්දි මිලදී ගන්න පුළුවන් ෆෝන්ස් පහක් ගැන. ඉතින් මේ ෆෝන්ස් පහ මේ වෙද්දි රුපියල් 28 අඩුවෙන් මිලදී ගැනීම හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් පල්ලෙහා description එකේ මේ ෆෝන් පහම මිලදී ගන්න පුළුවන් අඩුවටම මිලදී ගන්න පුළුවන් තැනක් ගැන details ටිකක් දාලා ඇති ඔයාලා ෆෝන් ගන්න ඕන නම් message එකක් call එකක් දාලා බලන්න. ඉතින් අපි කද කතා කරමු වීඩියෝ එකෙන් මේ මිලට ගන්න පුළුවන් හොඳම ෆෝන් පහ ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් මම මේ ෆෝන් එක හොඳයි කියලා ඔයාලට කියන්නේ ෆෝන් පහම එක විදිහටම හොඳයි මොකද එකම සමාන ස්පෙක් තම බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒක නිසා ඔයාලා කැමති බ්‍රෑන්ඩ් එක පරිදි ඔයාලටම තෝර ගන්න පුළුවන් ඔයාලා යන ෆෝන් එක මොකද්ද කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ෆෝන් පහෙන් මම තෝරගත්තේ පස්සෙනියට Huawei Wi-Fi P කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මගේ channel එකේ දාලා ඇති. ඔයාලා බලවෙන්න නැත්නම් එකත් බලන්න. අපි ෆෝන් එකේ ස්පෙක් ෂීට් එක පැත්තට යන්. මේක 2GB version නැත්නම් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ RAM එක. ඒ වගේම 32GB storage එකක් බලා ගන්න පුළුවන්. Milliamp hour 3021 battery එකක් බලා ගන්න පුළුවන්. ඒකම HD+ display එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. software විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ Android 10 version එක. ඒ වගේම EMUI 10.1 version එක. ඉතින් මේ ෆෝන් එකේ ස්පෙක් මේ මිලේ හැටියට ගොඩක්ම හොඳයි. ඩිස්ප්ලේ එක නම් සතුරු වෙන්න පුළුවන් මට්ටමක නෑ. මොකද මේකේ තියෙන්නේ 2018 වගේ ආපු ඩිස්ප්ලේ එකක්. ඒ කියන්නේ ඒ ඩිසයින් එකෙන් තමයි ඩිස්ප්ලේ එක තියෙන්නේ. ෆුල් බෙසල්ලස් ඩිස්ප්ලේ එකක් නෙමෙයි. ඉතින් මේ ෆෝන් එකත් රුපියල් 17900කට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය හොඳ කැමරාවක් තියෙන ෆෝන් එකක්. 8 මෙගාපික්සල් වලින් තමයි අපිට කැමරා ලෙන්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. රියර් කැමරා එක. ඒ වගේම 5 මෙගාපික්සල් selfie කැමරාවක්. ඉතින් හතරවෙනි ෆෝන් එක විදිහට මම තෝරගත්තේ Oppo A1K කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකත් ලංකාවේ ගොඩක් අලෙවි වෙලා තිබ්බ ෆෝන් එකක්. රුපියල් 28 අඩුවෙන් ඔයාලට ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ ස්පෙක් ෂීට් එක පැත්තට ගියොත් MediaTek Helio P20 2 කියන octa-core processor එක බලා ගන්න පුළුවන්. ඒ වගේම milliamp hour 4000ක බැටරියක් මේ ෆෝන් එකේ තියෙනවා. මේ ෆෝන් එකේ 2GB 32 තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ storage එක සහ RAM එක. ඉතින් build එක සම්පූර්ණයෙන් plastic තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම rear camera 8 megapixel වලින් සහ front එක 5 megapixel වලින් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් Oppo ලටම එන AI beauty mode එක. ඉතින් මේ ෆෝන් එකෙත් HD+ display එකක් තමයි තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන Corning Gorilla Glass 3 වලින් protect කරලා තිනවා front glass එක. ඉතින් 28 අඩුවෙන් ගන්න පුළුවන් ෆෝන් එක Gorilla Glass protection එකක් තියෙනවා. ගොඩක්ම හොඳයි. මේක මේ බැටරියත් milliamp hour 4000ක් අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු තුන්වෙනි ෆෝන් එක. ඉතින් තුන්වෙනි ෆෝන් එක විදිහට මම තෝරගෙන තියෙන්නේ Samsung A01 කියන ෆෝන් එක. මේ ෆෝන් එකෙත් ෆුල් වීඩියෝ එකක් මගේ channel එකේ දාලා ඇති. කතා කරමු අද මේ ෆෝන් එක ගැන. දැන් කතා කරමු මේ ෆෝන් එක ගැන. ඉතින් මේ ෆෝන් එක 5.7 inch display එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. HD+ display එකක් මේ ෆෝනේ තියෙන්නේ. ඒ වගේම milliamp hour 3021 battery එකක් බලා ගන්න පුළුවන්. 2GB RAM එකක් සහ 16GB storage එකක් තමයි මේ ෆෝනේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අනිත් කතා කරපු ෆෝන් වලට වැඩිය ගොඩක් අඩු storage එකක් තමයි මේ ෆෝනේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම සම්පූර්ණ plastic build එකක් තමයි මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. face unlock වලින් ෆෝන් එක unlock කිරීමේ හැකියාව වලට තියෙනවා. ඉතින් අනිත් කතා කරපු ෆෝන් වලට සාපේක්ෂව ගොඩක්ම හොඳ කැමරාවක් තියෙනවා. මොකද dual camera setup එකක් තියෙනවා. rear camera එක 13 megapixel plus 2 megapixel බලා ගන්න පුළුවන්. ඒ වගේම front එක 5 megapixel වලින් බලා ගන්න පුළුවන්. ඒක නිසා කැමරාවක් ගැන පොඩ්ඩක් හිතනවා නම් 28 අඩුවෙන් ගන්න තියෙන සාමාන්‍ය හොඳ ෆෝන් එකක් කියනවා මේක. අපි බලමු දෙවෙනියට තියෙන ෆෝන් එක. දෙවෙනියට මම තෝරගත්තේ Samsung Galaxy M01 කියන ෆෝන් එක. ඉතින් A01 එක වගේම තමයි ගොඩක්ම සමානයි. ඉතින් මේ ෆෝන් එක වෙනස් වෙන්නේ මේ ෆෝන් එකේ බැටරි එක සහ RAM එක. මොකද මේකේ RAM එක 3GB වලින් එන්නේ. ඒ වගේම processor එක Snapdragon processor එකක් එන්නේ 439 කියන processor එක. A01 එකත් අපිට බලා ගන්න පුළුවන් උනේ මේ processor එකමයි. ඊළඟට මේකේ බැටරි පොඩ්ඩක් වැඩි කරලා දිනවා milliamp hour 4000ක් විදිහට. මේ ෆෝන් එකේ dual camera setup එකක් A01 එක වගේම තමයි ගොඩක්ම සමානයි දින ස්පෙක්. බැටරි එක සහ RAM එක ඇරෙන්න cameras design display size මේ හැම දෙයක්ම. ඉතින් මේ ෆෝන් එක gaming වලටත් කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් ලොකු experience එකක් ගන්න පුළුවන් ඉන්නේ නැහැ ඔයාලට. සාමාන්‍ය game ගහන්න කැමති කෙනෙකුට සාමාන්‍ය experience එකක් ගන්න පුළුවන් හැකියාවක් මේ ෆෝන් එකේ දීලා දිනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු මම ඉස්සරහට කතා කරන්න ඉන්න ෆෝන් එකක් ගැන. ඒක තමයි Redmi 9A කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක මේ මිලට ගොඩක්ම වටිනවා. ඉතින් මේක මිල වෙන්නේ රුපියල් 17900ක්. ඊට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ගැන මන්ට අන්බොක්සින් එකක් ගේන්න මගේ channel එකේ. ඉතින් මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් විශේෂම දේ තමයි MIUI 12 එකෙන් තමයි මේක run වෙන්නේ. ඒ වගේම Android 10 MIUI 12 කියන්නේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච GUI එකක්.
මම දැනටම යස් කරලනෑ යස් කරල ක්ස්පිරන් ගන විඩිය ගන්න ඕන තින් ෆෝන ස්පෙක් ගන කතාරද 2GB තැටු තම මේ ෆෝන බලගන්න ලොන්න යෝගම ඩිස්පලේ තින 6.5 ඉංචස් ඒවගේම මිලියම් පව පන්දහක බැටියක් මේ ෆෝන එක බලාගන්න පුරුව යනි කතර ෆෝනල්ට සාපේක්ෂ ගොඩක්මලක බැටියක් මේ ෆෝන දීලදන කැමර සිදර විට 13 මගපික්සල් රිය කැමරාවක් 5 මගපික්සල් සෙල්ි කැමරවත්තම බලාගන්න පුළොන්න්නේ ෝ එක මගේ රියකෙන් බලමු කැමරාගෙන විශේෂෙන්ම මේමල්ට ගොඩක් සාධාරණයි මේ ෆෝන් එක හරි අද විඩියෙන් කතාගරයි විසිදහට අඩුවෙන් වාල්ට ගන්න පුලා ෆෝන්ස් පහක් ගැන ඉතින් වාල්ට කැමති බ්‍රන්් එක අටති වල්ට මේ ෆෝන් පහන් කැමති ෆෝනය මෙ දීගනීම කියව තියෙනවා ති ෆෝන් පහම එක ස්පෙක්තම තියන්නේ පොඩිපොඩි වෙනස් කමට ගත්තියනවා මොකද තන් ඇද විඩියක් ගැන හම්බ මිල විඩියකින් සුබදසක් කැමටමක්